විශාල මහනුවර ඇතිවෙච්ච මහා භයානක තත්වය මේ සිංහලේ භූමියට ඇති නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ කොයිඩ් කියන වසංගත රෝගය අවුරුද්දේ මුලදී පටන් ගත්තා. හැබැයි මේ ගැන කිසිම බලධාරියෙක් විශේෂයෙන් රජයවත් මෙවැනි තත්වයක් ඇතිවේවි කියලා හීනකින්වත් හිතුවේ නැත. මේක වැඩි වෙමින් පැවතුණා. පළවෙනි රැල්ල ඉවර වුණායි කියලා ආණ්ඩුව කියනවා සෞඛ්‍ය අංශ කියනවා. හැබැයි මේ සියලුම දේ තියෙද්දි තමයි මැතිවරණ මානසිකත්වයක් එක්ක රට පෙළ ගැහුණා මැතිවරණයකට. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඕන රැකෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්න රකින්න ඕන මිනිසු ජීවත් වෙලා. ඊළඟට දිගින් දිගටම මැතිවරණ තිව්වා. මැතිවරණ වලදී තමන්ගේ පක්ෂය තමන් ජයග්‍රහණය කරන්න අපිත් දේශපාලනඥයෝ වේසුනා මිසක් මිනිස්සුත් ඒගොල්ලට වට ගන්න වේසුනා මිසක් කොයින් වසංගතය පිළිබඳ කිසිම දැනුමක් කිසිම අවශ්‍යතාවයක් කිසිම දෙයක් හිතකවත් තිබුණේ නැහැ. මේක පළමුවම මම දොස් කියනවා. කාටද මම දොස් කියන්නේ? එදා මෙදා තුල හිටපු මර්වින් සිල්වත් එක්ක සියලු දේශපාලනඥයින්ට පොද මැතිවරණ තියාගන්න අපිට පුළුවන්. මේ රැල්ල ඇති උනේ මේ මැතිවරණ කාලෙත් එක්ක තමයි. දැන් රැල්ල ඇති වෙලා ඉවරයි. පොද උගත් මිනිස්සුන්ට වැඩිය මෙතන ප්‍රඥාවන්තයෝ කීප දෙනෙක් හිටියනම් රජයට උපදෙස් දුන්න නම් මේ කරදරේ වෙන්නේ නැහැ. මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අති භයානකයි මේ දෙවන රැල්ල ආවොත් කියන කතාව. සත්ත පහකට රජය ගණන් ගත්තේ නැහැ. දැන් අවිල් ඉවරයි. එකක් නොසොයා නොබැලීම දුරදක්නා නුවණක් නැතිකම රජයට උපදෙස් දෙන්න ප්‍රඥාවන්තයන් නැතිකම රජය මේ ගැන කල්පනා නොකිරීම මහජනතාව මේ ගැන කල්පනා නොකිරීම සෞඛ්‍යංශ මේ ගැන කල්පනා නොකිරීම තමයි මේ සියලු දෙයට මුල. ප්‍රභාකරන් කියන මිනිමරුව විනාශ කරන්න හදපු ක්‍රමයට මේක බෑ. දැන් මේක පැතිරිලා ඉවරයි. ඒක නම කනගාටු වෙනවා. දැන් බලන්න වෙච්ච විනාශය දවස් 3ක් සමහර පළාත්වල නිරෝධායන ඇඳිරි නීති අලුත් වචනයක්. ඒක ලොක්ඩවුන් එක වගේම තමයි. එතනින් නොනවති ලබන සඳුදා වෙනකන් සම්පූර්ණ නිරෝධායන ඇඳිරි නීතිය දැම්මා. රජයක් හැටියට කල්පනා කරන්න ඕන එදිනෙදා ජීවත් වෙන මිනිහට බඩු ස්ටොක් එකක් ගෙදර තියනවාද? ගෞරවනීය මහා සංඝරත්නයට දුප්පත් පන්සල් වල දායකයන්ගෙන් යැපෙන පන්සල් වලට දායකයන්ට දාන දෙන්න බඩු බාහිරාදිය තියනවාද? පන්සල් වල බඩු බාහිරාදිය තියනවාද? ඒ ගැන රජය හිතුවේ නැත. තාමත් හිතලා නැත. එදිනෙදා කුලිය කළ ජීවත් වෙන මිනිහා ත්‍රී වීල් එක පදවල ජීවත් වෙන මිනිහා බස් ඩ්‍රයිවර් මහත්තයා බස් කොන්දොස්තර මහත්තයා කම්කරුවා දීවරයා මේ සියලුම ජන කොටස් හැමෝම මම කියන්නේ රජේ රැකියාව කරන වේවා හැම කෙනෙක් ගැනම හිතන්න ඕන මේ නිරෝධායන ඇඳිරි නීතිය දාන්න ඉස්සෙල්ලා අපි මේ මිනිස්සුන්ට කොහොමද කන්න දෙන්නේ කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. හරියට හුරතලයට ඇති කරන බල්ලා පිස්සුවටලා පිස්සුවල්ලෙක් වුණා වගේ හිතී ගමන් ඇඳිරි නීතිය දැම්මා. නිරෝධායන ඇඳිරි නීතිය. දැන් මිනිස්සුන්ට කන්න නැහැ. බොහොම දෙයක් රජය කරනවා. අපි හොඳේ කියමු පියා 5000ක් දෙනවා. බඩු මල්ලක් දෙනවා. මේක දෙන්නේ කී දෙනාට? කෝ පන්සල් වලට. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. අඩු ගානේ ආණ්ඩුව මගින් ගම් වලට නගරෙට නිරෝධායන ඇඳිරි නීතිය දාපු ප්‍රදේශ වලට මිනිස්සුන්ට හැමෝටම කන්න දෙන ක්‍රමයක් ඇති කරන්න. පුළුවන් මිනිහා කනවා බැරි මිනිහා කන්නේ නැහැ. මම දැක්කා මිනිස්සුන්ගේ අඳෝනාව. ඒක නිසා අපි සේතම ඉස්සෙල්ලා මිනිසා ජීවත් කර යුතුයි. මිනිස්සු ජීවත් කරන්න නම් මිනිස්සුන්ට කන්න තියෙන්න ඕන. ඊළඟට මේ වසංගතයට සෞඛ්‍ය උපදේශම පිළිපදින්න ඕන හරියට. දුරස්සභාවය මුඛවාඩම කියන එක අතසේදීම උණු වතුර බීම මේ සෞඛ්‍යංශ කියන හැමදේම පිළිපදින්න ඕන. ඒක නිසා මට කියන්න තියෙන්නේ කෙටියෙන් මිනිස්සුන්ගේ බඩගින්න ඊවහා ගියොත් නීති රීති බලන එකක් නැහැ. මිනිස්සු මාපාරට බයි. සමහර වෙලාවට වහපු කඩ ඇරලා බලෙන් මිනිස්සු කෑම ගනී. ඉතිහාස වෙලා තියෙනවා මේවා. ලෝක ඉතිහාස බැලුවත්
කරුණා කළ රජය මීට වැඩිය ප්‍රඥාවන්තින් එක සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් කරොත් කියලා මම විශ්වාස කරනවා. රතන සූත්‍රයේ දේශනා කරන්න කියලා ගමැතුමා කියලා තිබුණා. බොහොම හොඳ වැඩක්. ඊට වැඩි යමක් මගේ ඔළුවේ තියෙනවා. ඒක මම අද ප්‍රකාශ කරන්නේ නැහැ. ඕකෙදා සිරිසඟ බෝ රජතුමා කරා රුවන්වැලිසෑය. ඒ මම විශ්වාසද කියන්නේ නැහැ. අන්න ඒක නිසා මම කරුණා කරලා බොහොම ගෞරවයෙන් කියනවා මේ නීති රීති පිළිපදින අතර බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවා. බඩගින්නින මිනිස්සුන්ට බණ දේශනා කළා වැඩක් නැහැ. කරුණා කරලා මිනිස්සුන්ට කන්න දෙන ක්‍රමයක් ඇති කරන්න. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි මිනිස්සුන්ට අතට මුදලක් දෙන ක්‍රමයක් ලෑස්ති කරන්න. සංග වේදගුරු ගොවි කම්කරු දීවර මේ ඇවිල්ලා මිනිස් පවුලේ සමාජිකයෝ රාජ්‍ය සේවකයෝ ඇතුළු පරිලබනු දුව ඇතුළු මේ හැමෝටම යම්කිසි ක්‍රමයක් ඇති කරන්න. අද කවුරුවක්වත් සතුටින් නෙමේ ඉන්නේ. මේ මහා භයානක වසංගතය ඉවර කළා අවසන් කළා ඊට ඉස්සෙල්ලා මිනිස්සු හාමතේ මැරෙන්න නොදී මිනිස්සුන්ගේ ජීවත් වෙන්න කන්න දෙන්න වතුර ටික දෙන්න ක්‍රමයක් ඇති කරන්න කියලා බම ගෞරවයෙන් රජෙන් ඉල්ලීමක් කරනවා. අපි හැමදෙනාම මේ වෙලාවේ එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න හොඳ නෑ. ද විපක්ෂය කියනවා සමහර වෙලාවට මිනිස්සුන්ට කන්න දෙන්න. ඒක රජය දෙනවා. ඊළඟට බෙහෙත් නියම කරනවා. ඒව සෞඛ්‍යංශ කරනවා. මේ රටේ දක්ෂ වෛද්‍යවරුන් ඉන්නවා. රජය කැම්පින් දෙනවා. මම මේ කියන්නේ අඩුවක් නැතුව මේක දෙන්න. හිස්තනක් තියන්න බෑ. අඩුවක් තියන්න බෑ.